මම මේ පොත එලි දක්වන්න ගත්ත තීන්දුව ඉතාමත් හදිස්සි තීන්දුවක්. ජනාධිපතිවරණය ප්‍රකාශ කරපු නිසාත් නාම යෝජනා කැඳවලා තියෙන නිසාත් නාම යෝජනාවලට ප්‍රථම මේ පොත ජනගත කළ යුතුයි කියලා මම ගත්තා තීන්දුවක්. අද මේ ග්‍රන්ථය තමුන්නාන්සලා ඉදිරියට ඇවිල්ලා තිබෙන්නේ. 2015 ජනාධිපතිවරණය මහා පුදුමාකාර තීන්දු තීරණගත් ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණයේ අභ්‍යන්තර කතාව හරිම සුන්දරයි කියලා හුඟක් අය හිතන්නේ. සමහර අය හිතන්නේ සියල්ල බන්දේසික තියලා ලැබිලා ජයග්‍රහණයත් එලෙසම ලැබුණයි කියලා. හැබැයි ඒ ජයග්‍රහණයේ පිටිපස්සෙන් තිබුණු රහස මේ රටේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ස්වල්ප දෙනෙක් විතරයි දන්නේ. මේ ග්‍රන්ථයේ විස්තර කරන ගැටලු බොහොමයක් තුලින් එළි දකින්නේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සමාජිකයන් මුහුණ දී ඇති පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අභියෝගයයි. ඒ තුල තික්ෂ පක්ෂය හැර යන්නට ගත් තීරණයේ පිළිබඳවද ඒට පසුබිම්බු කරුණු පිළිබඳවද නොකියු කතා මේ ගාන්තයේ ඇතු එක් කර තිබෙනවා. සජිත් ප්‍රේමදාසයන් ජනාධිපති අපේක්ෂකත්වයේ පිළිබඳ අරගලය ජයගැන්ම ඉවසීම පිළිබඳව බොහෝ පාඩම් අපට උගන්වන අවස්ථාවක් ලෙස මම දකිනවා. යතින් තරුණ දේශපාලනඥයෙකු ලෙසින් සජිත් ප්‍රේමදාසයන් දශක දෙකක් තිස්සේ කට්ටකෑම අද ඔහුව පරිණත දේශපාලනඥයෙක් බවට පත් කරලා තියෙනවා. ප්‍රකට ලේඛිකාවක් වන බර්නිස් එල් මැක්ෆඩින් ලියු ප්‍රකාශයක් ඔබ ඉදිරියේ තබන්නට මම කැමතියි. එය තිස්සගේ නොකියු කතා ග්‍රන්ථය නිර්මාණය වීමට මුල් වූ පූර්විකාවක් ලෙසත් මට හැඟෙනවා. උපුටා ගැන්ම මිනිසුන් සිතන්නේ ප්‍රතික්ෂේප වීමත් ප්‍රතික්ෂේප කිරීමත් ඉතාම නරක දෙයක් බවයි. ප්‍රතික්ෂේප වීමත් ප්‍රතික්ෂේප කිරීමත් නැවත ආරම්භ කිරීමක් විය හැකි. එමගින් කෙරෙන්නේ ගින්නට පෙට්‍රල් දැමීමක් සහ සමාන දෙයක්. ඒ ඔබේ සීනේ නම් ඒ සැබෑ කරගන්න. නොකියු කතා යනු ප්‍රතික්ෂේප වීමත් ප්‍රතික්ෂේප කිරීමත් තුළ නැවත උපන්න තිස්සගේ ආත්ම කතනයයි කියලා මම විශ්වාස කරනවා.